අතුරු අවශ්‍යතායන ලේබලය යටතේ මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය 21 ජනවාරි 21 වෙනිදා මිල ගණන් කැඳවුවද පසුව විෂය භාර අමාත්‍යවරයා විසින් එම මිල ගණන් කැඳවීම අවලංගු කළා. එහෙත් මාර්තු මාසයේදී මෙගාවොට් 100ක් මිලදී ගන්නවට අමතරව තවත් මෙගාවොට් 71ක විදුලි ධාරිතාවක් වසර දෙකක් පුරා මිලදී ගැනීම සඳහා ලංකා විදුලි පනතට පටහැනිව යමින් ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික බලාගාර දෙකක් සමග ගිවිසුම් අත්සන් කරගත්තා. එයින්ද අනතුරුව තවත් මෙගාවොට් 470ක විදුලි ධාරිතා හිඟයක් පවතින බවට මණ්ඩලයේ අමාත්‍යංශයට කරුණු වාර්තා කරන්නේ අප්‍රේල් මාස 11 වෙනිදා පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මීට සමගාමීව ලැබෙන ලියවිල්ලක් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට යොමු කරනවා. තුර්කි තානාපතිවරයාගේ අදාළ ලියවිල්ලෙන් කියවුනේ තුර්කියට අයත් සමාගමකින් මෙගාවොට් 200ක ධාරිතාවක් මෙරට විදුලි හිඟයට විසඳුමක් ලෙස සැපයීමේ හැකියාවක් පවතින බවයි. එම ලියවිල්ල ප්‍රකාරව අප්‍රේල් මාසයේදීම අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමටද අමාත්‍යවරයා වග බලාගත්තා. අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව විමර්ශන හමුවේ සාධාරණීකරණය කළා. අපිට තුර්කි තානාපතිතුමා යෝජනාවක් ඉදිරිපත් කළ තිබුණා. ඒ රටේ ආයතනයකින් මේ යෝජනා ලැබීම අපි තමන්ෙන් ව්‍යවහාරය කියන්නේ අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් කියන කාරණාව. ඉතින් ඒ යෝජනාවක් ලැබුණාම පවතින තත්ත්වය තුළ අපි ඇගීමට ලක් කරන්න කටයුතු කරා. විශේෂයෙන්ම රජයේ මගින් ඒක මේ වෙනුවට හඳුනාගෙන තිබුණා යම් හදිසි අවශ්‍යතාවයක් තියෙනවා කියලා පද්ධතියේ මේ ජනධාරිතාවේ හිඟයත් එක්ක. ආණ්ඩුව විසින් මවාපෑ විදුලියේ හිඟයේ බොරුවක් බව ඉකුත් 20 දාතමින් මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලය වෙත යොමු කර ඇති මේ ලිපියෙන් තහවුරු වෙනවා. තුර්කි සමාගමකට අයත් බත්තලක් ආශ්‍රිතව ක්‍රියාත්මක වන බලාගාරයකින් මෙගාවොට් 200ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණද මේ ලිපියෙන් දන්වා ඇති පරිදි කොමිසම විදුලි බල මණ්ඩලයට අදාළ මිලදී ගැනීම වෙනුවෙන් සම්ප්‍රේෂණ බලපත්‍රයෙන් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රශ්නගත මිලදී ගැනීම පනතට පටහැනිවනවාට අමතරව රට තුළ විදුලියේ හිඟයක් නොමැතිවීම ඊට හේතුවයි. බොරු හිඟයන් ගෙනහැර පාමින් පනතට පටහැනි ලෙස අධික මිල ගණන් ගෙවා විදුලිය මිලදී ගැනීමේ වෑයම් විවෘත වූ තැන මණ්ඩලය හා අමාත්‍යංශයේ එක්ව කරන්නට සූදානම් වන තවත් නාස්තිකාර වැඩපිළිවෙලක් විමර්ශන ඊයේද ඇතුළුව අවස්ථා දෙකකදී අනාවරණ කළා. ඒ නොරොච්චෝලේ 4 වැනි බලාගාරය විදුලි බල මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමේ සැලැස්මයි. ඊට අදාළව අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන මේ සංදේශය අතිශෝක්තිජනක හා සැබෑව වසන් කළ එකක්. මෙමගින් ගල් අඟුරු අනුසාරයෙන් විදුලිය නිෂ්පාදනයේ ලාභදායි බව පවසන්නේ ගල් අඟුරු සඳහා වැයවන මිල පමණක් හුවා දක්වමින්. දැනටත් බලාගාර 3ක් ක්‍රියාත්මක නොරොච්චෝලේ ව්‍යාපෘතිය පරිසරයට තර්ජනයක් යන කාරණය අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයෙන් වසන් කරනවා. ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ අලුත්ම වාර්තාවට අනුව නොරොච්චෝලේ බලාගාරයේ හේතුවෙන් සිදුවන වායු දූෂණය ඉහළ මට්ටමකට ළඟා වී තිබෙනවා. මෙම වාර්තාව සම්පාදනයට අදාළ නිරීක්ෂණයන් සිදු කෙරෙද්දී නොරොච්චෝල බලාගාර 3න් 2ක්ම ක්‍රියා විරහිත වී තිබීමද විශේෂත්වයක්. පරිසර දූෂණය අවම වන පරිදි කටයුතු කිරීමට යාම තුළ නොරොච්චෝල බලාගාර 3න් 2කින්ම ජාතික විදුලිය සැපයීමට එක්කරගත හැකිව තිබුණුයේ මෙගාවොට් 600ක් නොව 380කුයි. පරිසර දූෂණයේ සංකේතය ලෙස හා ඌණ ඵලදායීතාවයේ නිදර්ශනයේ ලෙස නොරොච්චෝල බලාගාරයේ මුල් තැනට පත්ව තිබේදී මෙම පරිසරය තුළ 4 වැනි බලාගාරයේද ඉදිකිරීමට විදුලි බල මණ්ඩලය වෙත ඍජුවම චීනයෙන් ණය ගැනීමට යාම ජාතික ආර්ථිකයට වින කැටීමක් මිස විදුලි අර්බුදයට විසඳුමක්ද? ජනාධිපති ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.